තව කතා වුණා මෙන්න නඩු සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් ආවා. අජිත් ප්‍රියපෙර කතා කළේ ජොන්සන් ප්‍රනාන්දු මහත්මයාගේ නඩුව ගැන කතා කළා. තලතාදුකෝරල මහත්මයාත් එතන හිටියා. එතකොට කිව්වා හරියට FCI එකේ නඩුව දාපු නැති කතාවයි සාක්ෂිකාරයන් මිලදී ගන්න තත්ත්වය. ඒ කියන්නේ සාක්ෂිකා ඉස්සෙල්ලේ සාක්ෂිකාරියට ජොබ් එක දීලා තියෙන්නේ ජොන්සන් ප්‍රනාන්දු කියන මතය රජිත් බද්දුව මණ්ඩාර මහත්මයා ප්‍රකාශ කළා. එතකොට හිමිකා ප්‍රේමචන්ද්‍ර කිව්වා හොඳ කතාවක්. එතුමිය කිව්වා භාරත ලක්ෂ්මන් ගාව අවුරුදු 15කට වඩා වැඩ කළා බෝලේ කියලා රියදුරු කෙනෙක්. සමන් කුමාරෝ මොකද නමක්? කුෂ්ම කුමාරෝ මොකද නමක්? ඒ පුද්ගලයා මුලින් සාක්ෂිය දුන්නේ දුමිති සිල් ලැබිලා ගහපන් කියලා ඕඩරේ දුන්නා කියලා. පස්සේ යම්කිසි පාර්ශවයක් විසින් ලක්ෂ 75ක් දීලා මිලදී ගත්තා. මිලදී ගත්තා පස්සේ වෙනස් වුණා. ඉතින් ඒ වගේ සාක්ෂිකාරයෝ මිලදී ගන්න එක හැමදෑම ලෝකේ හැමදෑම උන අදත් උනා හෙටත් වෙනවා අනිද්දත් වෙනවා. එතනදී ගෞරවනීය විනිසුරුවරු තේරුම් ගන්න ඕනේ සතෝසේ බඩු නැති වෙලා තියෙනවා. අහු වුණාට පස්සේ ගෙවලා තියෙනවා. පාණ්ඩ තියෙනවා. දුන්න මිනිස්සු ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ කියලා ගෞරවනීය විනිසුරුවරුන් බුද්ධිමත්ව සිටිය යුතුයි. ඒ වගේම භාරත ලක්ෂ්මන් නඩුවේ 4 දිනක් පාරේ මැරිලා තියෙනවා. උණ්ඩ 144ක් කමනවා. ඒ LDT ගත්ත අලිමන් කඩෙන් ගත්ත T56ක් තියෙනවා. ඩෙඩ් බොඩිස් තියෙනවා. මලසිරු තියෙනවා. ඒ දේ මොහොතේ වෙලා තියෙනවා. ඒ හින්දා මම ගෞරවනීය විනිසුරුවරුන්ගෙන් ඉල්ලා ඉන්නවා සාක්ෂි කොච්චර පරස්පර වුණත් සාක්ෂිකාරෝ වෙනස් වුණත් සාක්ෂිකරුවන් මිලදී ගත්තත් ධනවත් පාර්ශව අපි බුද්ධිමත්ව හිතනවා නම් අපිට මේ හොරුවල්ලන එක බොහොම ලේසි. ඒක විනිසුරුවරුන් අතේ තියෙන්නේ. හොඳම උදාහරණේ අපේ ගමේ හිටියා මීගෝ පැත්තේ බීච් බෝයි කෙනෙක්. වැල්ලේ ගුවන් හිටිය කොටකල්සමක් ඇදගත් කෙනෙක් හිටියා අපේ ගමේ. අපි දැන් ඇමති කෙනෙක්. ඒ කොටකල්සම ඇඳන් වැල්ලේ දූපු කොළුවා අද ලැම්බෝගිනි අයිතිකාරයෙක්. හෙලිකොප්ටර් අයිතිකාරයෙක්. විවාහ මංගල උත්සව පවත්වන ලොකු ශාලා හිමියෙක්. ලංකාව වටා ලොකු ගෙවල් තියෙන ඔස්ට්‍රේලියාවේ ඇපල් ලොතු තියෙන ඩුබායි වල ගෙවල් තියෙන පුද්ගලෙක්. එතකොට නඩුකාර උන්වහන්සේට මේ වත්කම් පෙන්නපුවම සාක්ෂි ඕනේ. සාක්ෂි මොකටද? ඇස් පණ අපිට වත්කම් තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ එතකොට සාක්ෂි නෙමෙයි ඒ දේවල් ඇසුරු කරගෙන ස්වාමීන්ට හදාගන්න පුළුවන් චිත්‍රයක් මේ පුද්ගලයා හොරෙක් කියන එක. අපිට හොයන්න පුළුවන්නේ මෙයාට ස්විප්පයක් වැටලා තියෙනවද? එතකොට ගන්න පුළුවන් ලොතරයි මණ්ඩලෙන් ගන්න පුළුවන් ලිස්ට් එක ස්විප් පැටුණු අයගේ නම් තියෙනවා. ආයෙත් නම් රත්තපුරේ මණිකක් හම්බෙලා තියෙනවා. ඒකත් නෑ. රත්තපුරේ මණිකක් හම්බුනේ නැති පුද්ගලයා, ස්විප්පයක් වැටුනේ නැති පුද්ගලයා, නිදානයක් හම්බුනේ නැති පුද්ගලයාට කොහොමද මෙච්චර සල්ලි හම්බුනේ? සාක්ෂිකාරයෝ වුණද මල්ලියට? How they beach boy? ඔයා දන්නව බොරුවක් වගේ අහන්න යන්නේ. ඉතින් ගියත් දෙනවා. පොඩි ගියත් දෙනවා. beach boy la beach boy කියන වෘත්තිය මම පහතර දාසත් කරන්නේ නැහැ. නමුත් ඉතින් ඒ පුද්ගලයා අද ප්‍රකෝටිපති. දරුවෝ ඉගෙන ගන්නේ මේ පිටරටවල. පාපැදීන් ආවේ පාදේ සභාවට. ඉතින් මේ වගේ ආපු අපි පොසතුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, ධනවතුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. නමුත් සැබෑ වීරයෙක් වෙන්නේ හරි හම්බ කරන්න ඕන මල්ලි. හරි හම්බ කරන්න. හරි හම්බ කරනවා කියලා අපේ මිනිස්සු අපේ තාත්තලා අම්මලා අපිට කියන්නේ හරියට හම්බ කරන්න. ඒ කියන්නේ තමුන් දුප්පාස් වෙලා හරියට හම්බ කරන්න ඕනේ. නැතුව කුඩුවේ කුඩුලා, එතනෝල්ඩි කුඩුලා, ගංජා ගෙනල්ලා මේ අපි මේ නොයෙකුත් වැරදි ව්‍යාපාර කරලා මිනිසුන් මේ අපහසුතාවයට පීඩණයටපත් කරලා එහෙම කරන ව්‍යාපාර හරහා කොයින සල්ලි හොයලා ඒව වැඩක් නැහැ. මිනි මරලා කොන්ත්‍රාත් අරගෙන ඒ වගේ කරන දේවල් වලින් කොයින මුදල් වැඩක් නැහැ.